අපි අද පෙරටුගාමි සමාජ විපක්ෂය ලෙස මේ මාධ්‍ය හමුව කැඳවන්න තීරණය කරේ. අද මැයි මාසේ 22 වෙනිදා පාර්ලිමේන්තුවේ සභාගත කරනවා ආර්ථිකයට අදාළ මූලික පනත් දෙකක්. එකක් ආර්ථික පරිවර්තන පනත ඉකොනොමික් ට්‍රාන්ස්ෆෝමේෂන් ඇක්ට් කියන එක, දෙවැනි එක රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත. එතකොට මෙන්න මේ පනත් දෙක අතරින් ආර්ථික පරිවර්තන පනත සම්බන්ධ අපේ පක්ෂය අදහස ඉදිරිපත් කරන්න තමයි අපි අද මේ මාධ්‍ය හමුව කැඳවන්නේ. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සම්බන්ධයෙන් අපි ඉදිරියේදී අදහස් දැක්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පනත ගත්තොත් එහෙම මේ පනත මූලික වශයෙන් මේ පනතේ තියෙන ක්‍රියාවලිය පැහැදිලි කරොත් මේක අනාගතයේදී බලයට එන ඕනම ආණ්ඩුවක් රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රයේදී ක්‍රියාත්මක කරන්න ඕන වැඩපිළිවෙළ මොකක්ද කියන එක නීතියක් බවට පත් කරලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා එක එක ආණ්ඩු විවිධ ප්‍රතිපත්ති මත තමයි වැඩ කරේ. දැන් ලංකාවේ දේශපාලන පක්ෂ ගත්තොත් එහෙම දේශපාලන පක්ෂ තියෙනවා, නව ලිබරල් ප්‍රතිපත්තියට වැඩ කරන පක්ෂ තියෙනවා. සමාජ වෙළඳපළ ආර්ථිකය තමන්ගේ ප්‍රතිපත්තිය කියලා කියන පක්ෂ තියෙනවා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළ සහිත පක්ෂ තියෙනවා. ජාතික ආර්ථිකයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ සහිත පක්ෂ තියෙනවා. සමාජවාදය තමන්ගේ වැඩපිළිවෙළ බවට පත් කරගත්ත පක්ෂ තියෙනවා. ඒකට විවිධ දේශපාලන පක්ෂවලට විවිධ ආර්ථික වැඩපිළිවෙළ තියෙනවා. ඒ සියල්ල නොසලකා ජනතාවට මැතිවරණයකදී තමන් කැමති ආර්ථික ප්‍රතිපත්තියක් සහිත දේශපාලන පක්ෂය තෝරා ගැනීම කියන එක නොසලකා රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ නව ලිබරල් විනාශකාරී ආර්ථික වැඩපිළිවෙළ මින් ඉස්සරහට බලයට එන හැම ආණ්ඩුවක්ම කරන්න ඕන රටේ නීතිය බවට පත් කරන එක තමයි මේකේ අරමුණ විදිහට තියෙන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් මූල්‍ය ක්ෂේත්‍රයට අදාළව ක්ෂේත්‍ර දෙකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිපත්ති දෙකක් තියෙනවා. එකක් තමයි මොනිටරි පොලිසි. එහෙම නැතිනම් මූල්‍ය ප්‍රතිපත්ති. ඒක සාමාන්‍යයෙන් මහ බැංකුව හරහා තමයි ක්‍රියාත්මක කරන්නේ. දෙවැනි එක ෆිස්කල් පොලිසි. ඒක කියන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති. ඒක ක්‍රියාත්මක කරන්නේ විධායකය සහ ව්‍යවස්ථාදායකය හරහා. ඒතර විධායකය හා ව්‍යවස්ථාදායකය හරහා ක්‍රියාත්මක කරන ෆිස්කල් පොලිසි. ඒක එහෙම නැතිනම් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති. එක විවිධ ධාරාවල් වෙනුවට එක නව ලිබරල් ප්‍රතිපත්තියක් කියලා ඒ ප්‍රතිපත්තිය රටේ නීතිය බවට පත් කිරීම තමයි මේ කරන්නේ. මේක හරියටම කවුරු හරි කෙනෙක් තමන් මැතිවරණයේදී දුන්න පොරොන්දු ටික ඒ මැතිවරණ ප්‍රකාශනය රටේ නීතිය බවට පත් කරා වගේ තත්ත්වයක්. මෙතන ඊටත් වඩා බරපතලයි. අපි හිතන්න ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා සෞභාග්‍ය දැක්ම රටේ නීතිය කියලා පනතක් ඉදිරියට සම්මත කරොත් ඒක එක තත්ත්වයක්. අඩුම ගානේ 169ක් ඡන්දෙ දීලා තිබුණා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය වෙනුවෙන්. නමුත් මේකේ මොකක්ද තියෙන්නේ? මේ ආණ්ඩුවට කිසිදු ආකාරයක ජනවරමක් නැහැ. එවැනි මැතිවරණ ප්‍රකාශනයකුත් නැහැ. දැන් පසුගිය මැතිවරණවලදී රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරපු මැතිවරණ ප්‍රකාශනයක් තියෙනවා. ඒ මැතිවරණ ප්‍රකාශනය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරපු මැතිවරණ ප්‍රකාශනය ඒක ජනතාව විසින් ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඊට පස්සේ රාජපක්ෂලා පොහොට්ටුව ඉදිරිපත් කරා, පොදුජන පෙරමුණ ඉදිරිපත් කරා මැතිවරණ ප්‍රකාශනයක්. ඒ මැතිවරණ ප්‍රකාශනයේ තියෙන්නේ මේකේ තියෙන එකට සම්පූර්ණයෙන් විරුද්ධ කරුණු. පහුගිය දවස්වල මහින්ද රාජපක්ෂ පවා මහින්ද රාජපක්ෂලා මේ හැම එකටම අත උස්සලා දැන් ඇවිල්ලා කියනවා පෞද්ගලීකරණයට එකඟ නැහැ, පෞද්ගලීකරණය පිළිබඳ තීරණ ගන්න මේ ආණ්ඩුවට ජනවරමක් නැහැ කියලා. ඉතින් මේකේ වැදගත් දේ තමයි අර බොරුව ඔක්කොම තිබියදී අඩුම ගානේ ඒගොල්ලොත් පිළිගන්නවා ඒකට ජනවරමක් නැහැ කියලා. එතකොට මේ පනතෙන් කෙරෙන දේ තමයි මේ පනත හරහා 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. ඉවත් වෙලා BOI එක, එහෙම නැත්නම් ආයෝජන මණ්ඩලය ඉවත් වෙලා ඒක නැති වෙලා ඒ වෙනුවට අලුත් ආයතන පහක් හදනවා. දැන් මේකේ 11 වෙනි වගන්තිය තියෙනවා ශ්‍රී ලංකා ආර්ථික කොමිසම කියලා එකක් හදනවායි කියලා. ඊපස්සේ මේකේ 64 වෙනි වගන්තිය තියෙනවා ශ්‍රී ලංකා ආයෝජන කලාප කියලා ආයතනයක් හදනවා කියලා. සෝන් SL සෝන් ශ්‍රී ලංකා කියලා ආයතනයක් හදනවා කියලා. එතකොට මෙන්න මේ දෙකට දැනට BOI එක සතුව තියෙන ආයතන දෙකට බෙදෙනවා. අපි දන්නවා සාමාන්යයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ BOI එකේ කලාප ඇතුලේ ආයෝජන කලාප ඇතුලේ කලාප 15ක් ඇතුලේ වැඩ කරන එකක් තියෙනවා. කලාප වලට පිටින් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. ඒතර සම්පූර්ණ කර්මාන්ත ගත්තොත් එහෙම BOI එක යටතේ දැනට ලංකාව ඇතුලේ කර්මාන්ත 1700ක් පමණ ක්‍රියාත්මක වෙනවා. ඒ 1700න් 280ක් තියෙන්නේ සෝන් ඇතුලේ, කලාප ඇතුලේ 1420ක් තියෙන්නේ එතනින් එළියේ. එතකොට මෙන්න මේ කර්මාන්ත 1420 පවරනවා ශ්‍රී ලංකා ආර්ථික කොමිසමට නන් සෝනල් ලේවටි. ඊට පස්සේ කලාප ඇතුලේ තියෙන සෝන්ස් ඇතුලේ තියෙන කර්මාන්ත 280 පවරනවා අර සෝන්ස් SL කියන එකට. ඒක යටතේ පස්සේ ඉන්වෙස්ට් ශ්‍රී ලංකා කියලා සමාගමකුත් හදනවා කියලා තියෙනවා. ඒකට BOI එකේ සේවකයොත් මේ විදිහට දෙකට බෙදෙනවා. දැන්ට 1100ක් ඉන්න සේවකයෝ, ඒ සේවකයෝ 400ක් ඉන්නේ සෝන් වලින් පිටත, ඒ 400 යනවා කොමිසමට. සේවකයෝ 700ක් ඉන්නේ සෝන්ස් ඇතුලේ, ඒ අයව යනවා අර සෝන් SL කියන එකට. එතකොට මේ කලාප ටික ඔක්කොම එකතු කරලා මේ තියෙන ආයෝජන කලාප 15ම එකතු කරලා ඒකට අදාළව මේ සෝන් SL කියන ආයතනය ඉන්නේ ශ්‍රී ලංකා කියන පෞද්ගලික සමාගමයි හැදුවට පස්සේ
මේකෙ තියෙනවා මේ කලාපවල පරිපාලනය පෞද්ගලිකංශයට පවරන්න බලය දීලා තියෙනවා මේ පනත. ඊට අමතරව මේකේ 77 වගන්තියෙන් ජාත්‍යන්තර වෙළඳාම සඳහා කාර්යාලය 99 වගන්තියෙන් ජාත්‍යන්තර වෙළඳාම සඳහා කාර්යාලය කියලා කාර්යාලයක් පිහිටුවන්න අනුමැතිය දීලා තියෙනවා. 132 වගන්තියෙන් ජාතික ඵලදායිතා කොමිෂන් සභාව පිහිටුවන්න අනුමැතිය දීලා තියෙනවා. 162 වගන්තියෙන් ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා හා ජාත්‍යන්තර වෙළඳ ආයතනය කියලා ආයතනයක් හදන්න අනුමැතිය දීලා තියෙනවා. එතකොට දැන් මේ පනත දැන් මූලික ප්‍රශ්නේ තියෙන මේකේ තියෙන මූලික දේශපාලන ප්‍රශ්නේ තියෙන මේ පනත කා වෙනුවෙන් හදපු එකක්ද? එකක් තමයි මේකේ අපි දකිනවා මූලික පාර්ශව හතරක් දකිනවා මේ පනතට මැදිහත් වෙච්ච එක කට්ටියක් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF එක. තව කට්ටියක් තමයි මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව. තුන්වෙනි කට්ටිය තමයි මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව වටේ මල පෙරේතයෝ වගේ ගොඩ ගැහිලා ඉන්න අර ගජමිතුරු ජාවාරංකර කල්ලිය. හතරවෙනි කොටස තමයි මේ කොළඹ කේන්ද්‍රීය බුද්ධිමතුන් විරුද්ධිකයෝ කිය කිය පිරිසක් ඉන්න ඔය නිලධාරීන් කට්ටියකුයි එහෙම නොවන කට්ටියකුයි ඉන්නවා නව ලිබරල් කේවට්ටයෝ ටික. ලංකාව ඇතුලේ නව ලිබරල් ප්‍රතිපත්තිය මෙච්චර අවුරුදු 40ක් තිස්සේ මේක දුවලා ලංකාවේ ආර්ථිකේ බංකොලොත් වෙලා ණය ගෙවා ගන්න බැරුව ඩිෆෝල්ට් කන්ට්‍රි කියලා හොම්බෙන් ගියාට පස්සෙත් මේක තමයි යන්න තියෙන පාර කිය කිය ඉන්න කේවට්ටයෝ ටිකක් ඉන්නේ. මෙන්න මේ හතර ගොල්ල එකතු වෙලා තමයි මේ කුමන්ත්‍රණය කරන්නේ. මේ මේක ආවේ හතර ගොල්ලගේ උවමනාව මත. දැන් අපි උදාහරණයක් විදිහට IMF එක කතාව ගත්තොත් එහෙම ලංකාවේ IMF සඳහා IMF එක ලංකාවට අදාළව අත්සන් කරා ගිවිසුම. විස්තීර්ණ ණය පහසුකම සඳහා ගිවිසුමක් අත්සන් කරා. ඒ ගිවිසුමේ තියෙන ඇතැම් කොන්දේසි IMF එක විසින් ලංකාව සම්බන්ධයෙන් හදපු වාර්තාවෙත් තියෙනවා. එතකොට ඒ වාර්තාවයි ගිවිසුමයි මේ පනතයි සැලකිලි මට්ටමකට අන්තර් සම්බන්ධය එක වගේ. දැන් උදාහරණයක් විදිහට මේ පනතේ තුන්වෙනි වගන්තිය විදිහට එක එකව තියෙනවා. මේ තියෙන දළදේශ නිෂ්පාදයට රාජ්‍ය ණය අනුපාතය 2032 වර්ෂය වෙන විට සහින් පසු 95%කට වඩා අඩු කෙරේ. දළදේශ නිෂ්පාදයට මධ්‍යම ආණ්ඩුවේ වාර්ෂික දළමුදල් සැපීමේ අවශ්‍යතා අනුපාතය 2032 වසර වෙන විට සහින් පසු 113%කට වඩා අඩු කෙරේ. දළදේශ නිෂ්පාදිතයට මධ්‍යම ආණ්ඩුවේ වාර්ෂික ණය සේවා කරන අනුපාතිකය 2027 වර්ෂය වෙන විට සහින් පසු 104.5%කට වඩා අඩු කෙරේ. ඔන්න ඔය වගේ මහා ලයිස්තුවක් තියෙනවා. අරක කරනවා මේක කරනවා කියලා ලයිස්තුවක් තියෙනවා. 2025 දී විරකියාව 105ක් කරනවා. කාන්තා ශ්‍රම බලකා අනුපාතය 140ක් කරනවා වගේ ටිකක් ලියලා තියෙනවා. මේ ලියලා තියෙන මුළු ලයිස්තුවම IMF එකේ කොන්දේසි. ඒතකොට මෙතන ඉතාම පැහැදිලි මේ කරලා තියෙන්නේ IMF එකේ කොන්දේසි ටික රටේ නීතිය බවට පත් කළා. රටේ ජනතාවට පෙන්වන්නෙත් නැතුව අස්සම් කරපු IMF ගිවිසුම රටේ නීතිය බවට පත් කළා තියෙනවා. ඊට අමතරව මෙතන විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ IMF එකේ අරමුණු සම්බන්ධෙම ප්‍රශ්නයක් තියෙනවා. නිදසුනක් විදිහට මේකේ තියෙනවා මේ 33 වෙනි වගන්තිය. 331 අ සහ 331 ආ කියන වගන්ති තියෙනවා. මේ වගන්තිවල තියෙනවා ලංකාවේ සියලුම ක්ෂේත්‍රවලට ඇතුළු වෙන්නයි. ලංකාවේ සියලුම ක්ෂේත්‍රවලට ඇතුළු වෙන්න විදේශීය ප්‍රාග්ධනයට ඉඩ දෙනවා කියලා තියෙනවා. ඒ විතර නෙවෙයි ලංකාවේ රජයේ සතු ආයතනවල කොටස් වලින් 100%ක්ම මිලට ගන්න විදේශ සමාගම් වලට අනුමැතිය දෙනවා කියලා තියෙනවා. ඊපස්සේ ඒ වගන්තියෙම තියෙනවා කොටසක් විදිහට විදේශ ආයෝජන වලට ඇති බාධාවල් ඉවත් කරන වගකීම ඇමතිවරයා ගන්නවා. ඉතින් මේ ලොකු ප්‍රශ්නය මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග වලට අනුව ලංකාවේ සියලුම ක්ෂේත්‍ර අර බූවල්ලු බහුජාතික බූවල්ලන් විසින් ගිල ගැනීම සඳහා ඒක ඒ ගිල ගැනීම රටේ නීතිය බවට පත් කරන්න තමයි මේ පනත ගෙනලා තියෙන්නේ. ඒ වගේම මේ පනතේ 46.2 වගන්තිය තාම බරපතලයි. දැන්ට සාමාන්‍යයෙන් මේ BUI එක හරහා ව්‍යාපෘතියකට අනුමැතිය දෙද්දී ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු රේකිය ආයතන ලයින් ඒජන්සිස් තියෙනවා 30 ගන්න. 32ක් වගේ තියෙනවා. ඒගොඩේ තියෙන මධ්‍යම පරිසර අධිකාරිය. ඒගොඩේ තියෙන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව. ඒගොඩේ තියෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. ඒගොඩේ තියෙන ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා ඇතුළු පළාත් පාලන ආයතන. මේවා තියෙනවා. ඒව තමයි මේ ව්‍යාපෘතිය පරිසරයට කරන බලපෑම මොකක්ද? මේ ව්‍යාපෘතිය ජන ජීවිතයට කරන බලපෑම මොකක්ද? මේ ව්‍යාපෘතිය මහජන සෞඛ්‍යයට කරන බලපෑම මොකක්ද? මේ ව්‍යාපෘතිය ජාතික ආරක්ෂාවට කරන බලපෑම මොකක්ද? මේවා සම්බන්ධ මේක මේ මේ ව්‍යාපෘතිය ප්‍රදේශයේ ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනයට කරන බලපෑම මොකක්ද? ඒව සම්බන්ධ විමර්ශනය කරලා තමයි අනුමැතිය දෙන්නේ. දැන්ට එන 1978 අංක 4 දන්න පනතෙත් ඒක ලබා ගත යුතුයි කියලා තියෙනවා නිදසුනක් ලෙස. මධ්‍යම පරිසර අධිකාරියේ පාරිසරික තක්සේරු වාර්තාවක් EIA එකක් දෙන්න ඕනේ ව්‍යාපෘතියකට කලින්. මේකේ තියෙනවා මේකේ 46.2 වගන්තියේ තියෙනවා ඒ අනුමැතිය කියන එක දින 15ක් ඇතුළත ලබා දිය යුතුයි. දින 15ක් ඇතුළත ඒක ලබා නොදුන්නොත් හෝ දින 15ක් ඇතුළත මේකට විරුද්ධයි කියලා දැනුම් දුන්නොත් එහෙම ඇමතිවරයාට පුළුවන් කියලා ඒකට අනුමැතිය දෙන්න. ඉතින් එහෙමනම් මේ ආයතන එකක්වත් තිබිලා වැඩක් නැහැ. මේ නියාමන ආයතන එකක්වත් තිබිලා වැඩක් නැහැ.
කොහොම වුණත් මන්තෝ කනවා ප්‍රතිපත්තියෙන් යන්නේ එක්ක දවස් 15ක් ඇතුළත වාර්තාව දෙන්න ඕනේ. අපි ඕන කෙන්ට තේරෙනවා පරිසර තක්සේරු වාර්තාවක් වගේ එකක් දවස් 15 කරන්න බෑ කියලා. දැන් මන්නාරමේ සුලම් විදුලි බලාගාරයක් ගහනවා අදානි ඇවිල්ලා. ඕකට පරිසර තක්සේරු වාර්තාවක් දෙන්න ඒක සුලම් පක්ෂි පරිරේතන මාර්ගයක තියෙන. ඕක මාස ගාණක් යනවා මාස 6ක් අවුරුද්දට ආසන්න කාලයක් යනවා පක්ෂි පරිරේතන මාර්ගය ගැන අධ්‍යයනය කර. එහෙම නැතුව වාර්තා දවස් 15 දෙන්න බෑ. මේකේ තියෙන්නේ දවස් 15 වාර්තා දෙන්න ඕනේ. දවස් 15 වාර්තා දුන්නේ නැත්නම් එහෙම ඇමති මේකට අවසර දෙනවා. දවස් 15 මේක කරන්න බෑ කියලා වාර්තාවක් දුන්නොත් අනුමැතිය දෙන්න බෑ කිව්වොත් ඒත් ඇමති අනුමැතිය දෙනවා. ඇමති අඩුම ගානේ මුදල් ඇමතිත් එක්ක කතා කරලා ආයෝජන ඇමති මේක කරන්න කියලා තියෙන්නේ. අඩුම ගානේ කැබිනට් මණ්ඩල අනුමැතියවත් ඕනේ නැහැ. කැබිනට් මණ්ඩලයට කියන්න කියලා විතරයි තියෙන්නේ. ඒ විතර නෙවෙයි මේකේ 6 වෙනි වගන්තිය තියෙනවා මින් අනතුරුව එන සියලුම චක්‍රලේක මින් අනතුරුව එන සියලුම ආකාරයේ රෙගුලාසි මේ හැම එකක්ම මේකට අනුකූල වෙන්න ඕනේ කියලා. මේ කියන එකට අනුකූල වෙන්න ඕනේ සියලුම ඒවා කියලා මේකේ වගන්තියක් දාලා තියෙනවා. ඉතින් මේක ඊටාම බරපතල ප්‍රශ්නයක්. මේ තියෙන්නේ ආණ්ඩුවේ සියලු ප්‍රතිපත්ති වැඩසටහන් නියෝග චක්‍රලේක විධාන ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුකූල විය යුතුයි. කියන්නේ දැන් මින් ඉස්සරහට ලංකාවේ ආණ්ඩු නෙවෙයි ආණ්ඩු කරන්නේ IMF එක ආණ්ඩු කරන්නේ. IMF එකේ ප්‍රතිපත්තියට ගැළපෙන විදිහට තමයි වැඩසටහන් නියෝග චක්‍රලේක ප්‍රතිපත්ති විධාන සියලුම දේවල් IMF එකේ පදයට නටන්න ඕන. එතකොට මේක මුළුමනින්ම ලංකාව ආර්ථික වශයෙන් සහ දේශපාලන වශයෙන් අධිරාජ්‍යවාදී බලවේග වලට යටත් කිරීමේ අධිරාජ්‍යවාදී මූල්‍ය බූවල්ලන්ට යටත් කිරීමේ පනතක් මේ. මේ පනතේ 13 ච වගන්තිය තියෙනවා. කොමිසමට අයත් දේපල විකුණන්න, බදු දෙන්න, පවරා දෙන්න, ඒ කියන්නේ සම්පූර්ණයෙන් මේ සියලු දේවල් පෞද්ගලීකරණය කරන්න අසීමිත බලයක් මේකට දෙනවා. එතකොට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ පනතයි IMF වැඩපිළිවෙළයි දෙකම ලොකුම ප්‍රශ්න විදිහට දකින්නේ ආර්ථික අර්බුදයට හේතුව විදිහට දකින්නේ අයවැය පරතරය. හැබැයි මේගොල්ලෝ ආර්ථික අර්බුදයට හේතුව විදිහට දකින්නේ ඇත්ත හේතුව ආර්ථික අර්බුදේ විශාල කාලයක් අවුරුදු 40 30 විසඳ ගන්න බැරුව තිබුණු හේතුව ගෙවුම් ශේෂ අර්බුදේ. ඒක දකින්නේ නැහැ. એટલે මේකේ ඔක්කොම හදලා තියෙන්නේ රාජ්‍ය මූල්‍ය අර්බුදයක් තියෙනවා, අයවැය පරතරයක් තියෙනවා. අයවැය පරතරය අඩු කිරීම සඳහා ආදායම් වැඩි කරන්න. ආදායම් වැඩි කරන්න කියලා තියෙන්නේ බදු වැඩි කරන්න. ජනතාව මත වැඩි වැඩියෙන් බදු බර පටවන්න. වියදම් කපන්න කියන්නේ මොකද? මහජන සුබසාධන සේවා වලට, සමාජ ආරක්ෂණයන්ට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට, පොදු ප්‍රවාහනයට, වැඩිහිටි සුබසාධනයට, දිලිඳු සහන මේ ඔක්කොම කපන්න. ඒක තමයි දැන් මේකේ යෝජනා කරලා තියෙන්නේ. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඒක කෙලින්ම ලංකාවේ නීතිය බවට පත් කරන මේ පනතර. ඒ විතර නෙවෙයි දැනට අඩු වැඩි වශයෙන් BUI පනතේ BUI එක රාජ්‍ය ආයතනයක් විදියට කලාපවල වැඩ කරන සේවකයන්ට වෘත්තීය සමිතිය අයිතියක් නැති නිසා කම්කරු දෙපාර්තමේන්තුව සමග ඍජුව සම්බන්ධ වෙලා වැඩ කරන. හැබැයි මේ පනතෙන් අවසානයේදී වෙන්න නියමිත දේ තමයි මේකේ කොහෙවත් එහෙම එකක් ලියලා නැහැ. මුන් ඊට පස්සේ පෞද්ගලික සමාගම් මැදිහත් වෙන්නේ. ඒ නිසා කම්කරු අයිතිුන් පරිසර නීති විතරක් නෙමෙයි කම්කරු නීතිනුත් අයින් කරන මේ පනතහර. කරලා ගෝලීය ප්‍රාග්ධනයේට බහුජාතික සමාගම් වලට ඇවිල්ලා තමන් කැමති විදිහට ලංකාව සූරකරන්න අවස්ථාව දෙනවා. එතකොට මේකේ මූලික තර්ක ඇත්තරම තර්ක වශයෙන් ගත්තත් වැරදි. මේකේ එක ප්‍රධාන තර්කයක් විදිහට තියෙනවා මේ ආයෝජකයන්ට පහසුවෙන් අනුමැතිය ගන්න අවස්ථාව හදන්න ඕනේ වන් ස්ටොප් ෂොප් සංකල්පයකින්. ඉතින් වන් ස්ටොප් ෂොප් කියලා අන්තිමට මොකද්ද කරලා තියෙන්නේ? එක ආයතනයක් තිබ්බ BUI කියලා, ඕක කොමිසමයි සෝන්නේස් එළුවි කියලා දෙකට කඩලා දෙකෙන් අවසර ගන්න කියනවා. ඉතින් එකෙන් අවසර ගන්න එකද වඩා කාර්යක්ෂමව කරන්න පුළුවන් දෙකෙන් අවසර ගන්න එක. පිස්සුනේ. ඊට පස්සේ කියනවා මේ අලුත් ආයෝජන කැඳවන්න පුළුවන් මේක ගත්තම කියලා. ඕක ඊළඟ තර්කය කියන්නේ. අලුත් ආයෝජන නෙමෙයි BUI පනත අහෝසි වෙලා මේ ආර්ථික පරිවර්තන පනත බලාත්මක වෙනකොට සංක්‍රමණීය කාල පරිච්ඡේදය සංක්‍රමණික ක්‍රියාවලියක්වත් දාලා නැහැ. ඒ කියන්නේ BUI එකේ ලැන්ට ලියාපන්චි වෙලා ඉන්න සමාගම් 1700ට මෙහෙයුම් පහසුකම් සපයන්නේ කවුද? ප්‍රශ්නයක් ආවොත් මැදිහත් වෙන්නේ කවුද කියලා මේ පනතේ කොහෙවත් නැහැ. එතකොට ඇත්තටම දැන් ඉන්න ආයෝජකයොත් යන්න තමයි ඉඩ දෙන්නේ මේ පනතාවට පස්සේ. අනිත් එක අපි ඕන කෙන්ට තේරෙනවා දැනට BUI එක යටතේ ඉන්න ආයෝජකයන්ට විදුලි බලය, ජලය, කසල බහැල කිරීම ඇතුළු සියලුම සේවාවන් සපයන්නේ රජය. ඉතින් මේවා පෞද්ගලික සමාගම් වලට සේවා සැපීම බාර දුන්න ගමන් පෞද්ගලික සමාගම් මේකට ලාභයක් එකතු කරනවා. එතකොට මේකේ පිරිවැය මෙහෙයුම් වියදම් වැඩි වෙනවා. එතකොට ආයෝජකෝ ඉදින්ද යයිද? අනිත් එක දැන් මේ ඊයේ පෙරේදා ඉඳලා කියන්න පටන් ගන්න තියෙනවා BOI එකේ ගොඩාක් වංචා දූෂණ තියෙනවා. ඒ නිසා තමයි අලුත් පනතක් ගේන්නේ කියලා. මේක මරු. ඒ කියන්නේ බලපත්‍ර ව්‍යාපෘතියක් සඳහා බලපත්‍ර දීමේ අයිතියක් තනියෙන් ඇමතිට දුන්නාට පස්සේ කොච්චර වංචා සිදුවිය හැකිද? විශාල වශයෙන් වංචා සිදු වෙන්න පුළුවන්. දැන් වංචා සිද්ධ වෙනවා කියලා කරලා තියෙන්නේ වංචා සඳහා පාර කැපීමක් කරලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි. දැන් BOI එකේ වංචා වෙනවා කියලා මේගොල්ලෝ උපුටා දක්වන්නේ විගණකාධිපති වාර්තා.
හැබැයි මේ පනත කිසිම තැනක විගණකාධිපතිගේ බලය ගැන සඳහන් වෙලා නැහැ. විගණකාධිපති කොහොමද මැදිහත් වෙන්නේ මේවට කියලා මේකේ සඳහන් වෙලා නැහැ. සමහර විට පෞද්ගලික විගණන සමාගම් හරහා වෙන්න පුළුවන් මේව කරන්න යන්නේ. ඒතර මේ ඔක්කොම ගත්තට පස්සේ මේක එක පැත්තකින් වංචා දූෂණ නවත්තනවා කියලා වංචා දූෂණ වලට පාර කපනවා, ආයෝජකයෝ ගෙන්නනවා කියලා ආයෝජන විනාශ කරනවා. එතකොට මොකද්ද මේ කරන්නේ? මොකද්ද මේ කරන්නේ? මේ කරන්නේ එක පැත්තකින් මේකේ තියෙනවා රනිල්ගේ සිහින සාප්පුවා. මේක ඇවිල්ලා රනිල් ඉදිරිපත් කරන මැති වෙන ප්‍රකාශනය වගේ. මම 2027 වෙද්දී අහවල් ටික් කරන්නම්, 2031 වෙද්දී අහවල් ටික් කරන්නම්, 2025 වෙද්දී අහවල් ටික් කරන්නම් කියලා රනිල්ගේ හීන ටික. සමහර හීන නම් පිස්සු. ඒ කියන්නේ මේක හතර ඌ කියලා වගන්තියක් තියෙනවා. ඒකේ තියෙනවා ආර්ථික අර්බුද ඇති කරන්නේ නැහැ කියලා නීතියක් තියෙනවා. ඉතින් මහා වැඩේ කියන්නේ ආර්ථික අර්බුද ඇති කිරීම තහනම්. ආර්ථික අර්බුදයක් ඇතිවීම තහනම් කියලා නීතියක් සම්මත කරාට පස්සේ ආර්ථික අර්බුද එන්නේ නැද්ද? මොන විහිළුද මේ? මේක ඇවිල්ලා මේ දැන් වෙසක් දවසට කලින්නේ මේ පනත පාර්ලිමේන්තුවට ගෙනාවේ. ඒ නිසා මේක වෙසක් නාට්‍යයක්ද කියලා සැක හිතෙනවා. වෙසක් නාට්‍යයක පිටපතක්ද මේක කියලා. අර කොසල් රජුරුවන්ගේ සිහින දාශය කියලා බෞද්ධ කතාව තියෙන්නේ. කොසල් රජුරුවන්ගේ සිහින වගේ රනිල් රාජපක්ෂගේ සිහින කියලා වෙසක් නාට්‍යයක් රඟ දක්වනවද දන්නේ නැහැ. නැත්නම් මේ තරම් පිස්සු විකාරයක්. මොන පිස්සුද මේකේ ලියලා තියෙන්නේ? අනිත් එක දැන් මේක තියෙනේවත් සම්පූර්ණ පරස්පරයි. මේක තුන ඈ වගන්තිය තියෙනවා. ගෙවුම් ශේෂ හිඟය දලදේශ නිෂ්පාතයෙන් 100%ක් බවට පත් කරනවා. එච්චර අඩු කරනවා කියලා. ඉතින් ගෙවුම් ශේෂ හිඟය එහෙම අඩු කරන්න නම් එක්කෝ ආනයන අඩු කරන්න ආනයන ආදේශන කර්මාන්ත පටන් ගන්න. නැත්නම් අපනයන දියුණු කරන්න අපනයන කර්මාන්ත දිරි ගන්න ඕනේ. හැබැයි මේකෙම මේ තුන්වෙනි වගන්තියේ තියෙනවා මේ දේශීය ආයෝජකයන්ටයි විදේශීය ආයෝජකයන්ටයි දෙගොල්ලටම සමාන ලෙස සැලකීම තමයි මේ පනතේ අරමුණ. ඉතින් එහෙම කරනකොට දේශීය ආයෝජකයන්ට අදාළ රාජ්‍ය ආරක්ෂාව නැති වෙලා යනවනේ, රැකවරණය නැති වෙලා යනවනේ, තීරුබදු සහන නැති වෙලා යනවනේ. ඊට පස්සේ කොහොමද ආනයන ආදේශන කර්මාන්ත පටන් ගන්න? එතකොට කොහොමද අපනයන දියුණු කරන්නේ? මේව සම්පූර්ණ එකිනෙකට පරස්පරයි. අනිත් එක අදාළ නැති සමහර ඒවා ලියලා, දැන් මේක ලියලා හරිතාගාර වායු විමෝචනය net zero කරනවා. net zero කියලා වචනයක් දාලා, net zero කියලා කියන්නේ අපි නිකුත් කරන හරිතාගාර වායු ප්‍රමාණයයි, හරිතාගාර වායු උරා ගැනීම සඳහා පිරිසිදු කිරීම සඳහා හදන ක්‍රමවේද වලින් තුරන් කරන මේ හරිතාගාර වායු ප්‍රමාණයයි සමාන කරලා පරතරය බිඳුව කරනවා. ඉතින් මේ වගේ ඒවා මේ නිකන් හිතනකොට ලියනවා. ඉතින් රනිල් පුටුවක වාඩි වෙලා ඉන්නව නැත්තම් රෑ හීනෙන් දකින්නවා. දකින්නේම ලියනවා. දැන් මේකේ කුෂි කර්මාන්තේ නවීකරණය කරනවා කියලා ලියලා. හැබැයි කර්මාන්ත ගැන වචනයක්වත් නැහැ. 10 වගන්තියේ තියෙනවා වරාය නගරේ මේකට අයිති නැහැ කියලා. මම හිතුවා වරාය නගරේ ලංකා ආර්ථික පරිවර්තනයේට වරාය නගරේ අයිති නැහැ කියලා 10 වෙනි වගන්තියේ තියෙනවා. ඉතින් වරාය නගරේ ලංකාවේ නෙවෙයිද? ඒක චීන කොලනියක්ද? එතකොට මේක ත්‍රිකුණාමලයට අදාළද? මොකද ඒක ඉන්දියානු කොලනිය වෙමින් යන්නේ. එතකොට මෙතන තාම බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේක නිකන් රනිල්ගේ සිහින සාප්පුවක්, රාජපක්ෂලාගේ සිහින සාප්පුවක් රටේ නීතිය බවට පත් කරන්න දරපු උත්සාහය. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මෙතන ඉතා පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. මේ ගජමිතුරු ජාවාරංකාර නඩේට ලාභ හොයලා දෙන්නද මේ පනත ගෙනාවේ කියලා. දැනට ලංකාවේ මේ තියෙන ආයෝජන කලාප 15ම ලාභයි. කටුනායක ආයෝජන කලාපය රුපියල් බිලියන 1ක ආදායමක් රජයට දීලා තියෙනවා 2023 අවුරුද්දේ. 15වම ලාභ වෙලා තියෙද්දි ඒ 15වේ පරිපාලනයේ ගජමිතුරු ව්‍යාපාරික රොත්තකට පවරන්න යන්නේ ඇයි? රජයට එන ආදායම අහිමි කළා, ඒ ආදායම ගජමිතුරු ජාවාරංකාරයන්ට දෙන්න හදන්නේ ඇයි? ඒක එක ප්‍රශ්නයක්. දෙවැනි එක තමයි ගජමිතුරු ජාවාරංකාරයන්ට මේක පෞද්ගලික අංශයට දුන්නා කියලා මහ ලොකු අලුතෙන් සිද්ධ වෙන දෙයක්වත් නැහැ. මොකද මේ තියෙන ආයෝජන කලාප 15න් 12කම ඔය රාවුරු ඒ වගේ තියෙන තුනක් ඇරෙන්න 12කම සමස්ත ඉඩම් වලින් 90%ක්ම මේ වෙනකොට ව්‍යාපෘති වලට දීලා ඉවරයි. ඒ වගේ අලුතෙන් කරන්න දෙයක් නැහැ. BOI එක ටික කරලා තියෙන්නේ. එතකොට ඇයි මේ ටික දෙන්නේ? ගජමිතුරු ව්‍යාපාරික වලල්ලට ලාභ හදන්න සහ සේවකයන් සූරා කන්න අවස්ථාව තමයි මේ දීලා තියෙන්නේ. සේවකයෝ සම්බන්ධ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේකේ තියෙන BOI එකේ දැන්ට වැඩ කරන සේවකයෝ සමාගම් වලට පවරනවා කියන්නේ මූලික අධීරේ. මූලික අධීරේදී පවරනවා කියන එකෙන් අදහස් වෙන්නේ පස්සේ අයින් කරනවා කියන එක. ඒ ප්‍රශ්නේ තියෙනවා. අනිත් එක දැන් මේකේ තියෙනවා සේවකයන්ට ඊට පස්සේ දෙන්නේ පනතේ සඳහන් දේවල් කියලා. පනතේ සඳහන් වෙලා තියෙන්නේ මූලික වැටුපයි, ජීවන වියදම් දීමනාවයි, අර මේ ප්‍රොෆෙෂනල් ඇලවන්ස් කියලා සීමිත පිරිසකට හම්බෙන වෘත්තික දීමනාව. හැබැයි දැනටත් BOI සේවකයන්ට ලැබෙන ප්‍රවාහන දීමනාව, කී පර්ෆෝමන්ස් ඇලවන්ස් එක, ඇටෙන්ඩන්ස් ඇලවන්ස් එක, සෞඛ්‍ය රක්ෂණය, ඒව මුකුත් මේ පනතේ ලියලා නැහැ. එතකොට සේවකයන්ව, BUI සේවකයන්ව ගජමිතුරු ව්‍යාපාරික සමාගම් වලට අනුයුක්ත කරලා ඔවුන්වත් දැඩි ලෙස සූරා කෑම සඳහා අවස්ථාව හදනවා. කලාපවල වැඩ කරන ලක්ෂ ගණන් කම්කරුවන්ට තියෙන අවම අයිතින් පවා අහුසි කරලා තියෙනවා. මේක හරි පැහැදිලි. ඊට අමතරව මේකට පාර කපලා තියෙන්නේ අර නව ලිබරල් කේවට්ටෝ රංචුව. මේකට මැදිහත් උනේ. දැන් මේ පනත හැදුවේ පාර්ලිමේන්තුවේ
කමිටුවකින් නෙවේ පාලිමේන්තු ඕවසයිට් කමිටි කතා කිව්ව හැබැයි ඒ කමිටුව රැස්වෙනවා තාම අතුරු වාර්තාවක්වත් නිකුත් කළා නැහැ කියලා ඒ කමිටුවේ ඉන්න මදුර විතානගේ ඊයේ පිළිගත්ත පෞද්ගලික රූපවාහිනී නාලිකා සංවාද වැඩසටහන. ඒ කියන්නේ ඒක අතුරු වාර්තාව ප්‍රධාන වාර්තාව තමයි අතුරු වාර්තාවක්වත් නිකුත් කළා නැහැ. පාර්ලිමේන්තුවේ කමිටුවක් හදලා තියෙද්දි ඒ කමිටුව තාම වාර්තාව ලබා නොදී තිබියදී මෙතන මොකද්ද කරේ? සභාපති විදියට අජිත් ගුණවර්ධන දාලා චාන්දනි විජේවර්ධනයි මංගලයාපයි මහේෂ් අමලීනුයි අනුෂ්ක විජේසිංහයි ඉන්දිරා මල්ලත්තයි හරිත වික්‍රමනායකයි දාලා කමිටුවක් හදලා හොර කමිටුවක් හදලා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පනතක් ලිව්වා. ඒත් පාර්ලිමේන්තු කමිටුව මොකද? පාර්ලිමේන්තු කමිටුව අදාළ නැහැ. එතකොට මේ 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 කමිටුව වලට මේ එකතු වෙලා ඉන්නේ නැහැ. මේක කරේ මලික් සමරවික්‍රම. මේක සම්පූර්ණ කරේ මලික් සමරවික්‍රම. මේ චාන්දනි විජේවර්ධන කියන්නේ මලික් කැමති කාලේ අමාත්‍යංශ ලේකම් හිටපු එක නේ. මේ මංගලයාපා කියලා කියන්නේ මලික් ඉන්න කාලේ BOI එකේ මාස 6කට සභාපති කරපු කෙනා. එතකොට මේ කමිටුව අඩුම ගානේ ආයෝජකයන්ව කැඳවලා කතා කරලා නැහැ. මේ කමිටුව කම්කරුවන්ව කැඳවලා කතා කරලා නැහැ. මේ කමිටුව BOI එකේ වැඩ කරන සේවකයන්ව කැඳවලා කතා කරලා නැහැ. මේ කමිටුව මුදල් අමාත්‍යාංශන්ට කතා කරලා නැහැ. මොකක්වත් නැහැ. මලික් හෙන්ජයියු ටිකක් දාලා කමිටුවක් හදනවා. ඒ කමිටුව රටේ නීතිය හද. ඒ රටේ නීතිය හදන. දැන් මොකද විපක්ෂ කට්ටියක් කටාරින්නේ නැහැ. IMF එකට විරුද්ධව කටාරින්නෙත් නැහැ. ඉන්දියාවට විරුද්ධව කටාරින්නෙත් නැහැ. තිරාණාලස්ට විරුද්ධව කටාරින්නෙත් නැහැ. මලික් සමරවික්‍රමයට විරුද්ධව කටාරින්නෙත් නැහැ. සමගි ජන බලවේගේ කටාරින්නෙත් නැහැ. ජාතික ජන බලවේගේ කටාරින්නෙත් නැහැ. ඒ නිසා ආණ්ඩුව ලස්සනට මේකේ පිණුංග ගහ ඉන්නවා. දැන් මේ නව ලිබරල් කේවට්ටෝ කට්ටිය බුද්ධිමතුන් කියන කට්ටිය මේකෙන් මොනවද ලැබෙන්නේ? ඒකෙන් ලැබෙන දේ තමයි සේවකයෝ 1100ක් ඉන්න BOI එක පාලනය කරන්න BOI එකේ අධ්‍යක්ෂක මණ්ඩලය දැන් ඉන්නේ 5 දෙනා. හැබැයි මේක කෑලි 3කට කැඩුවට පස්සේ කොමිසමේ ඉන්නවා අධ්‍යක්ෂක මණ්ඩල 10 දෙනෙකුයි ප්‍රධාන විධායක නිලධාරියෙකුයි 11යි. සෝන් SL එකේ ඉන්නවා අධ්‍යක්ෂක මණ්ඩලයේ 7 දෙනෙකුයි ප්‍රධාන විධායක නිලධාරියෙකුයි 8 දෙනයි. ඊට පස්සේ ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමාගමේ ඉන්නවා අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකව 5 දෙනෙකුයි ප්‍රධාන විධායක නිලධාරියෙකුයි 6 දෙනෙක්. ඔක්කොම 25ක් ඉන්නවා. හෙඩ් එකේ 25ක් ඉන්නවා අතිකලස වැටුක් ගන්නයි. ඊට අමතරව මාකට් ට්‍රේඩ් එකට උපදේශකව කැමති තරමක් බඳව ගන්න පුළුවන් කියලා පනත ලියලා තියෙනවා. හරි පැහැදිලි අසූචි ගොඩට වහන නිලමැස්සෝ වගේ නව ලිබරල් කේවට්ටෝ සෙට් එක ජනාධිපති ලේකම් කාර්යාලය වටේ කැරකි මේ නීති ලියන්නේ මොකද කියලා ඒගොල්ලන්ට රස්සාවක්. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ රනිල්ගේ සිහින සාප්පුව රටේ නීතිය බවට පත් කරලා IMF එකට දොළපිදේනි දීලා ගජමිතුරු ව්‍යාපාරික කල්ලියට දැනට රජයට හම්බෙන ආදායම් ටික ඔක්කොම මංකොල්ල කන්න දීලා අර නව ලිබරල් කේවට්ටෝ සෙට් එකට ලොකු වැටුපකට රස්සා ටික අරන් දෙන එක විතරයි මේ පනතෙන් කරන්නේ. ඒ ක්‍රියාවලිය ඇතුලේ ලංකාවේ නිෂ්පාදනය බිඳවට්ටනවා, සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත බිඳවට්ටනවා, ලංකාවේ ව්‍යවසායකත්වය බිඳවට්ටනවා, ගෝලීය ප්‍රාග්ධනයට ඉදිරියේ ලංකාවේ නිෂ්පාදකය සම්පූර්ණ නිර්වත් කරනවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිගාමී වැඩපිළිවෙළ, ජනතා මත බරපටවන, ජනතාවගේ අයිතිවාසිකම් අහෝසි කරන, සමාජ ආරක්ෂණ සේවා කපන, සමාජ සුබසාධන අහෝසි කරන IMF ප්‍රතිගාමී වැඩපිළිවෙළ ලංකාවේ නීතිය බවට පත් වෙනවා. පත් කරලා මොන ආණ්ඩුව ආවත් ඒ ආණ්ඩුව මේක කරන්න කියන එකෙන්. එතකොට කිසිම ආණ්ඩුවක් මින් ඉස්සරහට කිසි තේරුමක් නැහැ මැතිවරණ ප්‍රකාශන ඉදිරිපත් කළා. මොකද මේ රනිල්ගේ හීන ටික තමයි ඉදිරියේදී ආණ්ඩුවක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති බවට පත් වෙන්න ඕනේ. සම මේ මේකට කිසිසේත් මෙඩ නොදිය යුතුයි. මේ පනත පරාජයට පත් කළ යුතුයි. මේ පනත පරාජයට පත් කිරීම සඳහා නෛතික ක්‍රියාමාර්ග, අධිකරණ ක්‍රියාමාර්ග, උද්ඝෝෂණික ක්‍රියාමාර්ග, ප්‍රචාරක ක්‍රියාමාර්ග, පොදුවේ මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා අපි උපරිම උත්සාහ ගන්නවා. අපි පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට කියනවා, විශේෂයෙන් මේ පනත් දෙකට අත උස්සන්න බලාගෙන ඉන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට අපි කියනවා, ඔබේ නායකයා කියලා තියෙනවා ඔබට වරමක් නෑ මේක කරන්න දේවල් ඡන්දකින් පස්සේ කරන්න කියලා. ඒ නිසා අපි බලමු ඒවා කියන්නේ බොරුවටද කියලාත් මේක දැන් පරීක්ෂා කරගන්න පුළුවන්. අපි බලමු කවුද මේකට අත උස්සන්නේ කියලා. මේකට අත උස්සන්න එපා කියලා අපි සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා, විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙත් ඉල්ලනවා. නිකම් බොරුවට ගොතක ගහ බයිලක ගහ ඉන්නේ නැතුව හරියට මේ පනත අධ්‍යයනය කළා, මේ පනතේ විනාශකාරීත්වය සමාජගත කළා, මේකට විරුද්ධව මහජන පෙළ ගැස්මක් හදන්න කියලා පාර්ලිමේන්තුව ඇතුලේ මොනවා කරත් සමහර විට මේ කොසල් රජුගේ සිහින දාසේ වෙසක් නාට්‍ය පාර්ලිමේන්තුවේ පිටපත අනුමත වෙන්න පුළුවන්. පිටපත අනුමත වුණා වුණත් මේක එළියේදී පරාජයට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් පිටත බලය ගොඩනගන්න ඕනේ. අපි රටේ පොදු ජනතාවට ආරාධනා කරනවා ආර්ථික පරිවර්තනයේ නමින් ආර්ථික විනාශයක් සඳහා ගේන මේ ප්‍රතිගාමී නීති පරාජයට පත් කිරීම සඳහා පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනගමු. ඒ සඳහා එකතු වෙන්න කියලා.